ආදරම්මි තාත්ති පුතේ දුවේ, ආදරය කියනව ශුද්ධ ජීවිත ක්‍රමවේදයේ තුල අපි ජීවත් වෙනකොට මේ මාසයේ පුරාවට මෙනෙහි කරමින් යන්නේ මේකට අවශ්‍ය කරන තැනක්, මේකට අවශ්‍ය කරන බලයක් අපේ ජීවිත තුල ඇතුල් කරගෙන කාවද්දා ගන්නට. ඒ නිසා මේ ආදරය කරනවා කියන දේ තුල ඇතිවෙන ඩැමේජස් අපි අඩු කරගන්නට ඕනේ. අද දවසේදී සුදු බයිබලයේ තුල නැවත වතාවක් තවත් පුංචි කොටසක් අම්බ වෙනවා. මොනවද මේක? ප්‍රේමය හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනි. අම්මේ තාත්ති පුතේ දුවේ, ප්‍රේමය හනික කිපෙන්නේ නැහැ. දැන් ආදරය කරනවයි කියලා කිව්වට මේ හැම වෙලාවෙම පුඩ්ඩ බැරි වෙන්න බෑ, යාන්තම් ගැස්සිලා යන්න බෑ. ඒක ලুকু දෙයක් වශයෙන් කරගෙන, ඉෂු එකක් කරගෙන, ඒක පුදුම විදියට අම්මේ තාත්තේ පුතේ දුවේ පැටලෙවිල්ලක් බවට පත් කරනවා. තරහ ගිහිල්ලා, කේන්ති ගිහිල්ලා, කෑ ගහලා, බැනලා, බඩු පොළවේ ගහලා, ඊට පස්සේ අඬලා, දොඩලා, මැරෙනවයි කියලා. මොකද මේ කරේ? ආදරේද? ආදරේට ඒවා කරන්නේ නැහැ. නමුත් ආදරේට ඒවා නොකරන ආත්මාර්ථකාමීත්වයත් එක්ක මුසුවිච්ච ආදරයකට මේකව තමයි සිම්ටම්ස්. ඒ නිසා සමහර වෙලාවට මේ ආදරේ මනින මිම්ම මොනවද කියලා අහනවා. ආදරේ මනින්නේ චොක්ලට් ටිකක් දුන්නම නෙමෙයි, ආදරේ මනින්නේ තෑගි භෝග දුන්නම නෙමෙයි, ආදරේ මනින්නේ ලේන්සු ටික දුන්නම නෙමෙයි, ආදරේ මනින්නේ මේ මොහොත වෙනකොට යාන වාහන, ගෙවල්, දොරවල්, මේ හැම දෙයක්ම අරන් දෙනකොට, බලා ගන්නකොට නෙමෙයි, රට රාජ්‍යයට යනකොට නෙමෙයි ආදරේ කියන දේ මැනෙන්නේ. ඇත්ත ආදරය මැනෙන්නේ මේ මොහොතේදී කිපෙනවද කියලා බලනවා, කේන්ති යනවද, දුක හිතෙනවද, තරහ ගිහිල්ලා බිහේව් කරන විදිය තමයි රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ ගොඩක් වෙලාවට බලපාන්නේ. ඒ නිසා පාවලා දෙනවා අපිව, කවුරුත් නෙමෙයි පාවලා දෙන්නේ, මා විසින් මගේ ආදරේ පාවලා දෙනවා. ඇයියේ හනික නොකිපේ, ඒ වගේම නපුර සිතේ ධාරණය කර නොගනි. මේකට පටහැනිවම වැඩ කරනවා. නපුර සිතේ ධාරණය කරගෙන ඉන්නවා, ගිය අවුරුද්දේ සිදුවිච්ච දේ මතක තියාගෙන ඉන්නවා, මේ අවුරුද්දේ සිදුවිච්ච දේ මතක තියාගෙන ඉන්නවා, අවුරුදු 20කට ඉස්සර සිදුවිච්ච දේ මතක තියාගෙන ඉන්නවා. මතක තියාගෙන ඉඳලා 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 ඒ වෛරය, ඒ කේන්තිය හිතේ දරාගෙන ඉඳලා ඒකත් එක්කම රියැක් කරනවා. අම්මේ තාත්ති බුදි ඊට පස්සේ කියනවා, I love you. අපි මංගුවාට ගොඩාක් ආදරේ යන්නේ, ඒකයි මට මේ දරන්න බැරි. ආදරේ නම් එහෙමද හැසිරෙන්නේ නැහැ. ආත්මාර්ථකාමීත්වයේ ආදරේ එහෙම තමයි හැසිරෙන්නේ. අවිනීත ආදරේ එහෙම තමයි හැසිරෙන්නේ. ඒ නිසා දැන් මේක පැටලවගෙන, ඒ නිසා ආදරේ කියලා මේ මොහොතේ කිපෙනවා. ආදරේ කියලා මේ මොහොතේදී තමාගේ ශරීරයෙන් පිට කරලා යවනවා ඒ තරංගය ඍණාත්මක විදියට. එනිසා මේ තාත්ති පුතේ දුවේ, ජීවිතේ කියන දේ ගොඩක් වෙලාවට වැරදෙනවා. ඒ වැරදෙන්නේ මේ මොහොත වෙනකොට ආදරේ නාමයෙන් වැරදි කරනකොට, ආදරේ නාමයෙන් මේ මොහොත වෙනකොට අනිත් පුද්ගලයාට පීඩනයක් දෙනකොට, ආදරේ නාමයෙන් අනිත් පුද්ගලයාව වහලෙක් බවට පත් කරනකොට, ආදරේ නාමයෙන් අනිත් පුද්ගලයාගේ නිදහස නැති කරනකොට, ආදරේ නාමයෙන් අනිත් පුද්ගලයාව හැල්ලුවට ලක් කරනකොට, ආදරේ නාමයෙන් අනිත් පුද්ගලයාව සැක කරනකොට, ආදරේ නාමයෙන් අනිත් පුද්ගලයාව තිහෙට්ටු කරනකොට, මේ මොහොතේදී ආදරය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න බැරුව යනවා. ඒ නිසා කිසිම දවසක ආදරේ නාමෙන් කේන්ති ගන්න එපා. ආදරේ නාමෙන් ආදරේම කරන්න, ආදරේ නාමෙන් ඉවසීමෙන්ම ජීවත් වෙන්න, ආදරේ නාමෙන් සිනහසම දක්වන්න,
ආදරේ නාමෙන් දයාවම ඉත්මතු කරන්න, තමාට නැති වෙනකොට අනිත්‍යයට හරියනකොට සතුටු වෙන්න පුළුවන් ආදරයක් තියෙන්නට ඕනේ. මේක නැතිකොට තමයි ආදරය කියන දේ මේ මොහොතේදී තුච්ච වෙලා තියෙන්නේ, හීන වෙලා තියෙන්නේ, මිනිසුන්ගෙන් ජීවිතවලින් බැහැර වෙලා තියෙන්නේ. මේ ආදරය කියන සුද්ධ නාමය මේ මොහොතේදී එපා කරලා තිත්ත කරලා දාලා තියෙන්නේ මේ පොළොව තලේ. එහෙනම් අපි ඒක හදා ගනිමු, ඒක ගොඩනගා ගනිමු, අලුතෙන් ආදරය කියන දෙයට අරුතක් දෙමු, දීලා ජීවිතය අලුතෙන් පටන් ගනිමු. ඔබ සියලු දෙනාටම ජීසු පිහිටයි.